ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඕනෑම කාබනික පොහොරක් ආනයනයේදී අදාළ රටේ ශාක නිරෝධායන ස්වස්ථතා සහතිකය අනිවාර්යයි ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි කියයි ගුවන්තොටුපළට එන පිරිස දෙගුණ වෙලා PCR පරීක්ෂණ යන්ත්‍රයේ ධාරිතාවය මදි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සභාපති ජී.එච්. චන්ද්‍රසිරි කියයි පසුගිය මාස 4 තුල පමණක් ශ්‍රී ලංකාවේ කාබනික පොහොර ආනයනයට පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් 41ක් ඉල්ලුම් කර ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසනවා. ලෝකයේ ඕනෑම රටකට ශාක සත්ව සහ ජීවි කොටස් નિયમિત ක්‍රියාපටිපාටියෙන් තොරව ගෙන්වන්න බෑ. අඩුම ගානේ බෑග් එකක ඇපල් ගෙඩියක් දාගෙන ගුවන් තොටුපළින් රටක් ඇතුළට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ විවිධ අහිතකර ශුද්‍ර ජීවීන් වර්ග පැමිණිය හැකි නිසායි. ඒ අනුව ඕනෑම කාබනික පොහොරක් ආනයනයට පෙර අදාළ රටේ ශාක නිරෝධායන අංශය ශාක ස්වස්ථතා සහතිකයක් නිකුත් කළ යුතුයි. එය අනිවාර්ය සාධකයක් බව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා අපකල විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. මෙහිදී මෙම අදාළ සාම්පල සමග හෝ තොග සමග ශාක ස්වස්ථතා සහතිකයක් දෙන්න ඕනේ. ඒ අදාළ ශාක නිරෝධායන සේවයේ විසින් නිකුත් කරන ලද ඒක ඒ බලයේ තියෙන්නේ අන්තර්ජාතික ශාක ආරක්ෂණ සම්මුතිය අනුව ඒ බලයේ තියෙන්නේ අදාළ රටේ ජාතික ශාක නිරෝධායන සේවයට පමණයි. එතනදී අපි බලනවා මේ සඳහා ආනයන බලපත්‍රයක් ලබාගෙන තියෙනවද සහ මේක ඒ රටින් එනකොට ශාක සාතිකයක් එක්ක දැවිත් තියෙන කියලා මේ කියන ලිපි ලේඛන පරීක්ෂාවට භාජනය කිරීම තමයි අපේ පළමු වගකීම වෙන්නේ. දැනට පෞගේ මාස 3 අතර කාලය තුළ ලංකාවේ පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් 41ක සිදු කරන ලද ඉල්ලීම් මත අපි මේ තීරසා ඝන පොහොර වර්ග 225කට වැඩියෙන් වාගේ රටට ගේන්න නිකුත් කරලා තියෙනවා ආනයන බලපත්‍ර 145ක් පමණ. නමුත් ගොඩක් අය මේ ආනයන බලපත්‍ර තාමත් ළඟ තියාගෙන මං හිතන්නේ බලාගෙන ඉන්නවා. ගොඩක් අය තාම ගෙන්නලා නැහැ. දැනට සාම්පල 19ක් අපේ ජාතික ශාක නිරෝධායන සේවයට ලැබිලා තියෙනවා ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහා රසායනගාර පරීක්ෂණ සඳහා. මේ වගේන් අපි දැනට කීපයක් අපිට අත්දැක්කා. සමහර ඒවා මේවා මේ සුත්‍රජීවීන් ඉන්නවා කියලා අපි ඒ බව සුත්‍රජීවීන් නැති සාම්පල සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. රටට අහිතකර දෙයක් එන්න හැකියාවක් නැහැ අපේ මේ අදාළ සියලු ක්‍රමවේද හරහා මේ අදාළ සිද්ධ වෙන නිසා. කටුනායක ගුවන් තොටුපළින් එක්සත් අරාබි එමිරාජ්‍ය ඇතුළු මැද පෙරදිග රටවල සඳහා යන පුද්ගලයින්ට තවමත් රැපිඩ් PCR සඳහා විශාල කාලයක් වැය කරන්නට සිදුව තිබෙන බව. එසේ මේ සඳහා අය කරන ගාස්තුවද අසාධාරණ බවයි ගුවන් මගීන් පවසන්නේ. දැනට සිදු කළ රැපිඩ් PCR පරීක්ෂණ සංඛ්‍යාව 400 සිට 800 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවයි අපකල විමසුමකට පිළිතුරු දුන් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සභාපති ජී.එච්. චන්ද්‍රසිරි මහතා පවසන්නේ. එක්සත් අරාබි එමිල් රාජ්‍ය ඇතුළු මැද පෙරදිගට කටුනායකින් ගමන් කරන සියලු දෙනා රැපිඩ් PCR සිදු කළ යුතුයි. ඒ සඳහා කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පෞද්ගලික රෝහලක් සඳහා දැනට අවසර ලබා දී තිබෙනවා. නමුත් ගෙවුණු දින ගණනාව පුරාම බොහෝ මගින් දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ ඉතා විශාල පිරිසකට රැපිඩ් PCR සඳහා පොලිමේ රැඳී සිටීමට සිදුවීමයි. මෙහි ඇත්තේ එක් රැපිඩ් PCR යන්ත්‍රයක් පමණයි. එහි ධාරිතාවය ගුවන් තුටුපළට පැමිණෙන මගීන්ගෙන් කාලකටවත් ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ලවනවා. මෙම රැපිඩ් PCR සිදු කිරීම සඳහා අය කරන මුදලද ඉතා අසාධාරණ බවට මගීන්ගෙන් චෝදනා එල්ලවනවා. මේට ඇති විසඳුම කුමක්ද? අප ගුවන් තුටුපළ හා ගුවන් සේවා සභාපති ජී.එච්. චන්ද්‍රසිරි මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ලංකාවටම තියෙන මේ જાති මැෂින් 7යි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ අකින් හොස්පිටල් එකේ තමයි රැපිඩ් PCR කරන්න පුළුවන් එකම මැෂින් 7 තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ වැඩිම වුණ ජනතාවක් රාත්‍රී කාලේ 400ක් එයි කියලා. මොකද මේ හොස්පිටල් එකේ මේ තියෙන මැෂින් වලින් මැක්සිමම් කරන්න පුළුවන් ඒ පැය ගානේ තුත 400යි. නමුත් දැන් අපි දැන් මගින් සංඛ්‍යාව වැඩි කළා. ඉස්සෙල්ලා මගින් 75යි දුන්නේ. 75 දුන්නාම අපි දන්නවා 400යි කියලා. නමුත් දැන් වැඩිපුර තියෙන මගින් දැන් 800ක් පමණ එන්න පටන් ගන්නවා. ඒක මේ කාලේ හොෝගාලේ යනවා කට්ටිය මැච් එක බලන්න. මේ ඔක්කොම ඩුබයිල ඒගොල්ලෝ බහි එතකොට කරන සංඛ්‍යාව වැඩිම හේතුවටගෙන හොස්පිටල් එකේ තියෙන මැෂින් වලට බැලුණා ඒ ක්‍රියම කාලය තුල ඒ ඔක්කොටම කරන්න පස්සයක් ඇති වුණා. ඒක හින්දා තමයි අර තදබයක් දින දෙක තුනක් ඇති වුණේ.
අපි ඊයේ හොය බැලුවා අනිත් මොනාර හොස්පිටල් තියෙන මේක කරන්න පුළුවන්. දැන් අපි ඒක හොයාගෙන යනවා මොකද කොහොමද මේක කරන්නේ කියලා. ඒක තමයි කරන්නේ. මේ හොස්පිටල් වලට මේ මැෂින් එක කියුණොත් අපි බලනවා කොහොම හරි මේක කරලා මේක කරගන්න. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව දෙවන්ත සේවාවක් රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කළද ඒ වෙනුවෙන් ඇතමුන්ගෙන් ලැබෙන ඇගයීම් ප්‍රමාණවත් නැහැ කියලා යුද්ධ හමුදාපති ජෙනරල් චවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය හමුදාව පසුබෑමකට හෝ සිතමනාපයක් ඇති කර ගැනීමට හේතුවක් නොවන බවයි යුද්ධ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ. සෑම රාජ්‍යයකම පැවැත්ම සහ සාර්ථක වීම සඳහා එම රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත වී තිබීම ඉතාමත්ම වැදගත් කාර්යභාරයක්. පසුගිය කාල සීමාවේ සුළු හුදෙකලා සිදුවීම් කිහිපයක් මෙම යාපන අර්ධද්වීපයෙන් වාර්තා වූවත් එම සිදුවීම් කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් පාලනය කර ගැනීමට මෙම ප්‍රදේශයේ සිටින වීරෝදා රණවිරුවන්ව ඔබට හැකියාව ලැබුණා. විවිධ මතදරන පුද්ගලයන් විවිධ න්‍යායපත්‍රයන් යටතේ වෙනත් අවබෝධයක් මේ ප්‍රදේශවල ජීවත් වෙන දමිත ජනතාවට ලබා දීමටත් කටයුතු කරන බව ඔබ අප සියලු දෙනා ඉතා හොඳින් දන්නවා. විනයක් ඇති ත්‍රිවිධ හමුදාවක ජීවත් වන රාජකාරී කරන අපහට මෙය ප්‍රශ්නයක් විය යුතු නැහැ. ඔබ සිදු කරන මේ උදාර කර්තව්‍ය යම් යම් පෙරෙස් අව탁සේරු කිරීමට උත්සාහ කරන බවත් ඔබ අප සියලු දෙනාම දන්නවා. ඔබ සිදු කරන සේවාවන් සඳහා හිමිවන ඇගයීම් ප්‍රමාණවත් නොවන බවත් පැහැදිලිව තිබෙන කරුණක්. අපිට එම දේවල් ගැන අපි සිත් අමනාප කරගත යුතුව නැහැ. මෙම තත්ත්වය පසුබැසීමට කාරණාවක් කර නොගෙන ගමනිමින් මේ පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව හැකි සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජීවත් වන මෙම ජනතාවට ත්‍රිවිධ හමුදාවෙන් සැලකිය හැකි සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් ධිරිමත්ව ක්‍රියා කළ යුතු බවත් මා මේ අවස්ථාවේදී සිහිපත් කර සිටින ලබනවා. දැන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස්. ඇගපුරා මුලේ තිබ්බත් වැඩක් නෑ. මේ ප්‍රශ්න එකක්වත් විසඳන්න බැරි. අද මේගොල්ලොන්ට ගොවි නෑ, ගොවි වෙන්න පාරවල්. ගුරු නෑ, ගුරු වෙන්න පාරවල්. සංඝයා වහන්සේලාත් ඉන්නේ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අනේ අපොයි කිය. කම්කරුවෝ අද ක්‍රමානුකූලව පෙළ ගැහිමින් ඉන්න ආණ්ඩු විරුද්ධව. ඒ නිසා මේ පංචමහා බලවේගවලින් දැන් බලවේග හතරක් මහා ආණ්ඩු විරුද්ධව පෙළ ගැහිමින් තියෙන්නේ. දේශපාලන වාසිතක එක් එක් කණ්ඩායම් එක් එක් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් සංවිධානය කරපේක නම් සාර්ථකුනේ නැහැ. මේ දරුවෝ ගෙදර හිටියේ අන්තිමට ඔන්ලයින් ටිකක් ඉගෙන ගන්න බැරි වුණා මේ උද්ඝෝෂණ නිසා. දැන් අවස්ථාව එළඹිලා තියෙන්නේ අපේ දරුවන්ට උගන්වන්න. ආණ්ඩුව පාවිච්චි කරන්න තියෙන සියලු උපාය මාර්ග උපක්‍රම පාවිච්චි කරලා මේ සටන් මොට කරන්න අත්අඩංගුවට ගැනීම අහර දීම රියවැද්දීම සියල්ල කරලා දැන් තියෙන්නේ. නිසා දැන් මෙතනින් එහාට මේ වැඩේට මුහුණ දෙන්න මෙරටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය සූදානම්. ගුරුවරුන්ගේ සටන තනි නෑන වගේම මෙරටේ සියලු වෘත්තීය සමිති සටන් තනි නෑ ඊට පස්සේ. මේ ආර්ථික ගැටලු පිළිබඳව හේතු රාශියක් තියෙනවා. මේක මේ එකපාරට ඇති වෙච්ච දෙයක් නෙවෙයි. පසුගිය වසර දෙක පුරාම මේ ගෝලීය තිබිච්ච කොරෝනා අර්බුදයත් එක්ක අපේ රටේ ආර්ථික වර්ධන වේගයත් කුඩා වෙලා. ඉතින් අත් වශයෙන්ම අපේ ආණ්ඩුව තුළ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපි මේ දකින්නේ. මේ මිනිස්සුන්ට කන්න නැති තත්ත්වයට පත් කරලා තියෙන එකේ කියනවාද තවත් කාපිය කියලා. කොහෙන්ද කන්නේ? මිනිස්සුන්ට කොහොම සල්ලි? මහා අභාග්‍යයක් අපිට වෙලා තියෙනවා. අර අපේ මිනිස්සුම රැවට්ටුවා. රවට්ටලා ඡන්දය අරගෙන ගොවියගේ ඉඳලා ගුරුවරයාගේ ඉඳලා වෛද්‍යවරයාගේ ඉඳලා හරි කම්කරුවට මේ සියලු දෙනාව රවට්ටලා ආණ්ඩුව අරගෙන අපි දන්නේ අපිට කරන්න දෙයක් නැ කියන තත්ත්වෙට මේ රජයපත් වෙලා ඉන්නවා. ගැසට් ගැහුවා රිවර්සින් කරා මිල පාලනේ කළා හාල් සීනි මුදලාලිලා වැටලීමත් කළා සීනි හාල් පරිප්පු මිල පාලනයත් නැති කළා පාලනෙන් ආණ්ඩුවත් අනේ ඉවත් වෙලා. සීතු උදෑසන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. යලිත් හමු යමු මධ්‍යාහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.